සුධර්මානම් දේව සභාව සඳහන් කරනවා යොදුන් මේකේ නැගලා සමහරලාට රජුරෝ දේව සභාවට යන්නේ. එතකොට මේ හස්තියා දේව සභාවට ඇතුල් වෙනවා. ඉතින් මෙයා ඇතුල් වෙන්න සභාව කොහොම තියෙන්න ඕනේද? සුධර්මා දේව සභාව. යොදුන් 900ක් විශාලයි කියලා සඳහන් කරනවා සුධර්මා දේව සභාව. 16 900න් ගුණ කරලා බලන්න. කොයිතරම් සතපුන් ගණනකින් විශාලද කියලා. මේ දේව සභාවට ගිහිල්ලා තමයි අර මනුස්ස ලෝකෙට ඇවිල්ලා බලාගෙන සාකච්ඡා කරගෙන හොයාගෙන ගියපු තොරතුරු ඔක්කොම ඔක්කොම සාකච්ඡා කරන්නේ. පින් කරන අය ගැන සතුටු වෙනවා, පව් කරන අය ගැන පසුතැවීමටපත් වෙලා දුකටපත් වෙනවා. ඉතින් මේ දේව සභාවේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනත් පැවැත්වෙනවා. සුධර්මා කාගේ නමින් තියෙන සභාවද මේ? මගමානවකට බිරින්දෑවරු 4 දෙනෙක්. එක බිරින්දෑවක් සුධර්මා. මග බොහෝම පින්කම් කළේ. ඉතින් මග එක අවස්ථාවක අම්බලමක් හදනවා. විශේෂ පහසුකම් සියල්ලකින්ම සමන්විත වෙච්ච අම්බලමක් තමයි හදන්නේ. ස්වාමියා අම්බලම හදන වෙලාවේ බිරිඳ තවත් මෙතෙන්ට උදව් උපකාර කරමින් කටයුතු කරනවා. ඒ නිසා මේ සුධර්මා කියන බිරිඳ වෙනුවෙන් තමයි මේ සුධර්මා කියන දිව්‍ය සභාව පහළ වෙන්නේ. ඊළඟට මෙයාගේ අනික් බිසෝ තමයි චිත්‍රා. චිත්‍රා අනික් බිසෝ නන්දා. නන්දා මෙයා හදන අම්බලම ළඟ පැම්පොකුණු හදනවා. මේ අම්බලමේ නතර වෙන අයට පහසුකම් සලසා ගන්න ඕන නිසා නාගන්න ශරීරය සැපවත් කරගන්න පැම්පොකුණු. නන්දා වෙනුවෙන් පහළ වෙලා තියෙන විශාල පොකුණක්. දෙව්ලොව විශාල ඉතාම අලංකාර සිසිල් ජලයෙන් පිරිච්ච මල් පිපුණ පොකුණක් නන්දා වෙනුවෙන් පහළ වෙනවා. චිත්‍රා වෙනුවෙන් යොදුන් 500ක චිත්‍රලතා වනය. මේ චිත්‍රා මේ අම්බලම වටේට ගස් කොළන් හිටෙව්වා. හෙවන වැටෙන්නේ පරිසරය ලස්සන වෙන්න. මල් ගස්, පළතුරු ගස්, හෙවන තියෙන ගස්. ඒ නිසා මෙයා විදිහින් යොදුන් 500ක චිත්‍රලතා වනය නිර්මාණය වෙලා තියෙනවා. හතරවෙනි එක්කෙනා තමයි සුජාතා. සුජාතා හැබැයි මේක පින්කමක්වත් කරන්නේ නැහැ. සුජාතා තමයි බාලම බිරිඳ, හතරවෙනි බිරිඳ. කිසියම් පින්කමකට සම්බන්ධ වෙන්නේ නැහැ. අනෙක් සහෝදර බිරිඳවරු 3 දෙනාමත් මගමානවකත් මෙයා නිතරම දැනුවත් කරනවා පින්කම් කරගන්න, පින්කම් කරගන්න. ජීවිතේ නිකන් ජීවිතේ ඛණ්ඩණය වෙන්න, කැඩිලා ගෙවිලා විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ පිනෙන් පෝෂණය කරගන්න. උනාට මෙයා මොනවද කරන්නේ? සුජාතා. සුජාතගේ වැඩේම රූපලාවන්‍ය. කෙනෙවේ තමන්ගේ රූපය ලස්සන කරගන්නවා. මූණ අදා ගන්නවා, අතපය හදා ගන්නවා, රෝම ගස් ඉවත් කරගන්නවා. විවිධ දේවල් කරලා එයා තමන්ගේ ශරීරය ලස්සන කරන වැඩවල තමයි යෙදෙලා හිටියේ. මග මැරිලා ගිහිල්ලා සක්දෙවිඳු හැටියට උපදිනවා. එයාගේ යාළුවෝ ටිකක් දෙව්ලොව උපදිනවා. එයාගේ බිරින්දෑවරු 3 දෙනා තමන් ආශ්‍රය කරගෙනම දෙව්ලොව එනවා. ටික දවසකින් මෙතුමා බලනවා සුජාතකෝ කියලා. සුජාතා ඉන්න තැන දකින්නවා. සුජාතා ඉපදිලා ඉන්නවා කෙකින්නක් වෙලා. කොකෙකුගේ ගැහණු සතෙක්. කෙකින්නක් වෙලා ඉපදිලා ඇලක්ගාව ඉඳගෙන මාළු කොට කොට අනුභව කරනවා. එයාගේ වැඩේනේ මාළු කොට කොට ඉන්නවා දකින්නවා. ඒ වෙලාවේ කල්පනා කරනවා මේ අඥාන ස්ත්‍රියට කියපු දේවල් එකක්වත් ඇහුවේ නැහැ ඒ දවස්වල. ඇයි හිතාගෙන හිටියේ ජීවිතේ ඒක කියලා. දැන් අද ඇයට ලැබිලා තියෙන කය කවුරුවත් ඒකට ප්‍රිය කරන්නේ නැණ. මේ කෙකින්නට ප්‍රිය කරන කෙනෙක් කවුරුවත් නැහැ. ඇයට කොහොමද ඒ කය හම්බ වුනේ? අපි හැමෝම මේක අපි හැමෝටම හරි වටින තැන. අපේ ජීවිතවල රෑ දවල් නැතුව අපි ජීවිතේ ගත කරන්නේ, වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ ධනෙ හම්බ කරගන්න. ඒ ධනෙ හම්බ කිරීම නෙමෙයි මෙතන වැරද්ද හැටියට සඳහන් කරන්නේ. ධනෙ හම්බ කරලා අපි කෙරුවේ මේ කය පෝෂණය කළා. මේ කය කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, හේදුවා, නෑව්වා, පිරිසිදු කෙරෙව්වා, ඇන්දෙව්වා, සුවඳ ගැල්ලුවා, පීරු ගෑවා, මේ බොහෝ දේවල් කරලා මේ කය අලංකාර කර කර ජීවත් වුණා. බොහෝ දෙනාට මම මට ධනය ලැබුණේ කොහොමද? ඇයි මට ධනය ලැබෙන්නේ? ඇයි මට කෑම ලැබෙන්නේ? සමහර අය ඉඳුල් භාජනයට අත දාලත් කනවා. සමහර අය ඉල්ලගෙනත් කනවා. සමහර අය අපි කියන්නේ හිඟානුකා හිඟා කනවා කියලා. එහෙම කෑම කාලා ජීවත් වෙන දවසකට 3 වේලෙන් වේල් 2යි. නැත්නම් 1 වේලයි. එහෙම ජීවත් වෙන අය තියෙනවා. මේ ඔක්කොම ඉන්නේ මනුස්ස ලෝකයේ. එහෙම පිරිසක් අතර ඇයි මට හිතෙන හැටියට විය පැහැදම් කරන්න ධනෙ ලැබුණේ? එහෙනම් ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, සංසාරේ හම්බ කරපු ධනය දම්පින් සඳහා ඕන තරම් මේ අත නිදහස් කරලා දුන්න නිසා. අල්ලගෙන දීලා නැහැ, අත නිදහස් කරලම දීලා තියෙනවා දම්පින් සඳහා. ඒ නිසා අද මේ ජීවිතේ ලැබිලා තියෙනවා. අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ ඇයි? හැමෝටම ඉගෙන ගන්න බැරි වුණානේ. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. අපි උසස් රැකියාවලට ආවා. සමහර අය ඉගෙන ගත්තා, උපාධියකුත් ගත්තා.
ජීවිතේ ඉවර වෙන තැනට ඇවිල්ලා අවුරුදු 40ක් 45ක් වෙන්න ඇවිල්ලා තාම රස්සාවක් හම්බුන්නේ නැහැ. එහෙමයි ඉන්නවා අපේ රටේ වුණ තරම්. ඉගෙන ගත්තර උපාධියත් ගත රස්සාව නැහැ. නමුත් සමහර කෙනෙක් මහලුකෝට ඉගෙනගෙනත් නැහැ උපාධිත් නැහැ. නමුත් එයා බොහොම ධනවත්. සමහර කෙනෙක් උපාධිය අරගෙන බොහොම ටික වෙලාවයි ටික කාලයයි එයාට හොඳ රැකියාවකුත් ලැබෙනවා. එහෙනම් මේ ලෝකය පාලනය වෙන ක්‍රමයක් තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපි එදා ක්‍රියාත්මක වෙච්ච හැටියට තමයි අද මේ ස්වභාව ධර්මයේ අපට සලකලා තියෙන්නේ. ඒ නිසා මෙදා ලැබිච්ච දේවල් වලින් මේ කයම අලංකාර කර 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 ජීවත් වෙනවට වඩා ඊට අවශ්‍ය දේවල්ම සැප විහරණයෙම ලෞකික සැපේම හද හද ඉන්නවට වඩා ආපහු ධනෙ උපයන වැඩ පිළිවෙලකුත් යොදන්න ඕනේ. එහෙනම් ඒකට දම් පිංකම් හොවන තරම් කරන්න ඕනේ. ඊළඟට සිල් තියෙන්නත් ඕනේ. දැන් ඔය කොච්චර සැරසුවත් මේ සරසන කය අපි අරන් යනවද? අරන් යන්නේ නැහැ. ලස්සන කෙඩුවේ, හැඩ කෙරුවේ, සැරසුවේ, ඔප කෙරුවේ මෙහෙ දාලා යන කය. අරගෙන යන්නේ මොකද්ද එතකොට අපි මේකෙන්? කරගත්ත හොඳ සහ නරක සිතවිලි પરම්පරාව අරගෙන යන එක. දැන් කල්පනා කරලා බලන්න ඕනේ මේක උපවත් කරලා තිබුණට අරගෙන යන එකත් මේ වගේම ලස්සනද කියලා. අන්න දැන් තේරෙනවා එළවට ගෙනියන කෙනා ලස්සන නැත්තම් ඊළඟට මට හම්බෙන උපතත් ලස්සන නෑ. මෙහෙන් ඉතාම ලස්සන දෙයක් එහාට ගෙනියන්න පුළුවන් වුණොත් එහෙදි මට ලස්සන කයක් හම්බ වෙනවා. හැබැයි මෙහෙන් ගෙනියන හිත ලස්සන වුණ නැත්තම් එහෙදි මට හම්බ වෙන්නේ හැමෝම පිළිකුල් කරන කයක්. ගැඩවිලෙක් කියන්නේ කවුද? ගැරඬියෙක් කියන්නේ කවුද? පණුවෙක් කියන්නේ කවුද? වෙනත් අප්‍රසන්න සතෙක් කවුද? මෙයාටත් අපිට තිබිච්ච හැමදේම කාලයක් තිබුණා. එයා පිළිකුල් කරලා චී කියලා ඉවත දානවට වඩා එයා දිහා බලාගෙන මේ ධර්ම කාරණාව හිතන්න පුළුවන් නම් ඔබටත් මට වගේ ලස්සන මනුස්ස ජීවිතයක් තිබුණා. ඔබත් මං පුංචි කාලේ වගේම පෙර පාසල් ගියා. ඔබත් මං පුංචි කාලේ වගේම ශිෂ්‍යත්වයට මහන්සි වුණා. සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියකුත් අරගෙන රස්සාවකුත් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ආවාහ විවාහ වෙලා යාන වාහන අරගෙන බොහෝම සැපට සමාජයේ උජාරුවට ජීවත් වුණා. ඒ ඔක්කොම දේවල් ඔබ සම්පාදනය කරගත්ත පෙර ඔබ කරලා තිබිච්ච දේවල් ඔබට පිහිට වෙච්ච හින්දා. හැබැයි ඒ ජීවිතෙන් ඔබට පෙර දේවල් භුක්ති විඳ විඳ අවශ්‍ය දේවල් ලබාගෙන ජීවත් වුණා මිසක් එකක් අමතක වුණා. බොහෝ දිනකට සමාජය අමතක වෙනවා වගේම අර ඔක්කොම කරන්න ලබන්න මතක තිබුණා සිල් රකින්න අමතක. ඒක අමතක වෙච්ච හින්දා අර මෙලවින් එළවට ගෙනියන කෙනා ඒ තරම් ලස්සන නෑ. එයා ලස්සන නැති හින්දා එළවදි මට හම්බ වෙන කයත් ඒ තරම් ලස්සන නැහැ. එහෙනම් ඒ පණුවටත් අපිට වගේම ජීවිතයක් තිබුණා. දැන් හොඳටම මතකයි අර කෙකින්නට තිබුණේ රැජිනකට තියෙන සැප. නමුත් අද කොහෙද එයා ඉන්නේ? එයාගේ හිත ලස්සන තිබුණේ නැහැ. එයා කෙකින්නක් හැටියට. නමුත් කල්යාණ මිත්‍ර ස්වාමියත් එක්ක පින්කම් කරගත්ත අය අද දෙව්ලොව. ඒ නිසා සක්දෙවිඳු අනුකම්පා කරලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා අහනවා කොහොමද දැන් මොනවද කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? ඒ වෙලාවේ කියනවා මං තමයි ශක්‍ර දේවේන්ද්‍ර. මං ඔබේ ස්වාමියා. මං ඔබට එදා කීවා කරගන්න ඕනේ දේ මං කීවා ජීවිතේ. නමුත් ඔබ ඒක සැලකුවේ නෑ. මම ඉන්නේ දෙව්ලොව. ඔබට ඕනේද ඔබේ අනික් යෙහෙලියෝ ටික ඉන්න තැන බලන්න. අනික් සහකාරියෝ ටික බලන්න. බලන්න නම් ආසයි. මං කොහොමද එහෙ යන්නේ? මම ඒක කියන්නයි කියලා ශක්‍ර දේවේන්ද්‍රගේ අතේ වහන්න කියනවා. බහලා තමන්ගේ ආඥාවෙන් එක්ක යනවා. තිරිසනෙක් දෙව්ලොව ගෙනියනවා. ඉතින් රජුරවන්ට කොහෙද ගෙනියන්න බැරි. එක්ක ගිහිල්ලා අර නන්දගේ පොකුණ ගාව තියෙනවා. තියලා ඇතුළට ගිහිල්ලා කියනවා සුජාත ඇවිල්ලා ඉන්නවා. ගිහිල්ලා බලරෑන්ට. මේගොල්ලෝ ඇවිල්ලා බලලා ස්වාමීනි කො සුජාතා? ඇයි පේන්නේ නැද්ද සුජාතා ඉන්නවා? තිරිසන්ු මෙහෙ නැහැ. නමුත් අර පොකුණ ගාව තිරිසනෙක් ඉන්නවා. ඒ තමයි සුජාතා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා සුජාතාව සැනසුවාද? මේගොල්ලෝ ගිහිල්ලා සුජාතා සැනසුවේ නැන්නේ. මේගොල්ලෝ ගිහිල්ලා කියනවා අයියෝ මෙයාගේ හැටි දැන් කොහොමද ඇඟ? දැන් කොහොමද ඉන්න දිහා? රැපයිද බින්දින ජීවිතේ? දැන් අර ඒ දවස්වල පිරිසිදු කර කර හිටපු මුහුණ කෝ? දැන් ලස්සනයිද තියෙන හොට? දැන් කෝ අර එදා තිබිච්ච ලස්සන පාද? දැන් නිකන් කෝටු කැලි වගේ පාද දෙකක් තියෙන්නේ. නියපොතු දික් වෙලා ඒ වගේ පොතු ගැලවෙනවා. දැන් ලස්සනද දැන්? අයියෝ මෙයා කරගත්ත දේ ජීවිතේ ඛණ්ඩනය කරගත්ත හැටි මේ අඥාන තැනැත්තිය කියලා මේගොල්ලෝ මෙයාගේ හිත තවත් පාරලා ආපහු යන්න ගියා. ශක්තිමුණ දෙයල් අහනවා මොකද අර ගොල්ලෝ කීවේ? අනේ ස්වාමීනි මට සතුටු වෙන විදිහක් නම් මං සැපවත් වෙන විදිහක් නම් මට කීවේ නෑ. මං දුකටපත් කරලා යන්න ගියා.
දැන්වත් කැමතිද මෙහෙ එන්න ස්වාමීනි කැමති මම කොහොමද මෙහෙ එන්නේ එහෙනම් එන හැටි මම කියන්නම් කියලා ආපහු අර ඇලගාවතුම එක් කියනවා දැක්ක ගිහිල්ලා කියනවා සිල් අවශ්‍යයි සිල් රකින්න මෙතෙන්ට වෙලා සිල් රකින්න ඔබේ ජීවිතයේ සිල් රකින්න පහසු ජීවිතයක් නෙමෙයි මේ කෙකින්න කරන්නේ ප්‍රාණඝාතයමයි එක්ක පණුහාර ආහාර කනවා නැත්නම් ඉහි ගෙඩිය වල්ලගෙන කනවා නැත්නම් ඇලගාව විඳගෙන මාළු වල්ලගෙන කනවා මේක තමයි එයාගේ ජීවිතය සක් දෙවිලි කියනවා මෙරිල වැටුණා මරිච්ච මාළුවෙක් මරිච්ච පණුවෙක් මරිච්ච සතෙක් කනවා හැර පණ ඇති සතෙක් නම් කණ්ඩිපා මෙරිලයි කණ්ඩිපා දැන් මෙයා ඉන්නවා දවසේ දෙකේ කෑම නෑ මරිච්ච මාළුව හැමදාම නෑනේ මෙයා පරීක්ෂා කරන්න සක් දෙවිඳු එනවා එයිලා සක් දෙවිඳු මාළුවෙක් වෙලා ඇල උඩහන් ඉඳලා මරිච්ච මාළුවෙක් වගේ පාවෙලා එනවා එනකොට අල්ලලා ගන්නවා හොටින් ගිලින්න හදනකොටම වලිග හොලවනවා හැබැයි එතකොටම දානවා බිම එතකොට මාළුවා පාවෙලා යනවා ආපහු එහා පැත්තෙන් ගිහිල්ලා නැගිටලා ආයෙත් එනවා පාවෙලා එනවා ආයෙත් අල්ල ගන්නකොටම වලිග හොලවනවා ආයෙත් අතහරිනවා කීප වතාවක් මෙහෙම කරනවා කරලා එනවා ඇවිල්ලා කියනවා හරි අගෙයි ඔබේ සීලය ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මගේ සීලය අගෙයි බව මං තම අර මෙරිලා අපු මාළුවා ඒ හින්දා ඔහොම්මම සීල් රකින්න වේලිලා ගියත් සීල් කඩන්න එපා ඉතින් අපිට මේ කතාවෙන් තේරෙන්නේ මේ සීලය කොයිතරම් වටිනවද කියන එක වේලිලා ගියත් ප්‍රාණඝාතය කරගන්න එපා මේ කෙකින්න කෑම නැතුව වේලිලා මැරෙනවා කෙකින්න කෑම නැතුව වේලිලා මැරිලා ගිහිල්ලා බරණැස් නුවර පහත් කුලේක ගෙදරක උපදිනවා ඉපදිලා දැන් තරුණ වයසටත් ඇවිල්ලා මේක බුද්ධාන්තරයක් නෙවෙයි සක් දෙවිඳු බලනවා සුජාතා නැත්තම් කෙකින්න මැරිලා ගිහිල්ලා කොහෙද උපන්නේ කියලා දකින්න අර ගෙදර ඉපදිලා ඉන්නවා ඊට පස්සේ කල්පනා කරනවා ඇයට පිට වෙන්න ඕන මේ කල්යාණ මිත්‍රයන්ගේ හැටි දැන් ඇය තිරිසන් ආත්මෙන් නිදහස් කෙරුවා දැන් ඇය මෙතන පිහිට වෙලා ඇය කොහොම හරි දෙව්ලොව ගේන්න ඕනේ. ඒ නිසා ඇයට පිහිට වෙන්න ඕනේ කියලා මේ රතයක සප්ත රතනයන්ම මේ රතයට අතුරනවා. අතුල්ලා මේ රතයත් අරගෙන එනවා මනුස්ස ලෝකෙට. ඇවිල්ලා මනුස්ස ලෝකේ වීදියක් ගානේ ඇවිද මෙයා මනුස්ස රූපයක් අරගෙන කියනවා මේ ධනය ඕනෑම කෙනෙකුට දෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා මේ ධනය ගන්න මේ ධනය ගන්න කීකිය තමයි යන්නේ. ඉතින් මිනිස්සු සමහර අය මුං අරන් එනවා මුං අරගෙන ධනෙ දෙන්න කව්පි අරගෙන ධනෙ දෙන්න මේ දේවල් අරගෙන ওই රතන අපට දෙන්න ඒ වෙලාවේ මෙයා කියනෝ නෑ මේ රතන එකක්වත් සල්ලි වලට නම් දෙන රතන නෙමෙයි මේවා සල්ලි වලට දෙන්නේ නෑ කාටද ස්වාමීනි වෙන්නේ නැත්නම් කාටද ඒවා දෙන්නේ මෙයා කියනවා මේවා දෙනවා නම් දෙන්නේ සිල් රකින්න කෙනෙකුට මිසක් සල්ලි වලට මේවා දෙන්නේ නෑ ඉතින් භාග්‍යතුන් වහන්සේ නමක් නැති කාලේ හැටි බුදු පියාණන් වහන්සේ දහම් දේශනාවට මැලි වෙනකොට දෙවිවරු මොනවද කියන්නේ ලෝකය නැසුණා අපි අනාතයි අපි ඉවරයි ලෝකය විනාසයි එහෙම කියලා කැළඹෙනවා දිව්‍ය ලෝකේ මේ බුද්ධත්වයේ ලැබලා මාස දෙකයි තාම ධර්මයේ දේශනා කළේ නැහැ සෑම බුදු කෙනෙකුටම ඇති වෙනවා ධර්මයේ දේශනා කිරීමේ මැලිකම අපේ බුදු පියන් වහන්සේට විතරක් නෙමෙයි ඒක ලෝක ධර්මතාවයක හැටි සෑම බුදු කෙනෙකුටම මේ මැලිකම ඇති වෙනවා ඒ නිසායි ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ මේ රාගයෙන් රත් වෙච්ච දේශයෙන් මත් වෙච්ච මෝහෙන් මුලා වෙච්ච ජනයාට මේ ගැඹුරු ධර්මය අවබෝධ වෙනවද කියන ප්‍රශ්නයක් උන්වහන්සේට තියෙනවා මේ දේශනා කරන්න යෑම මා වෙහෙසට පත් කිරීමක් පමණක් නෙවෙයිද කියලා හිතනකොට තමයි 10000ක් සක්වලවල් කැළඹෙන්න පටන් ගන්න. මේ 10000ක් සක්වලවල දෙවිවරු වෙනුවෙන් සහම්පති බ්‍රහ්මරාජයා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් බ්‍රහ්මරාජයා ආරාධනා කරන්න සමහර විට අවශ්‍ය නැතුව ඇති. භාග්‍යවතුන් වහන්සේට තියෙන ඊට වඩා ඉහළ ඊරදී උන්වහන්සේ දන්නවා මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න බව. එනිසා ඒක මගේ මතයක් මට හිතෙනවා කාගෙන් හරි ආරාධනාවක් ලැබෙන තුරුද භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණේ කියලා. මේ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න ආරාධනාවක් කවුරු හරි කරයි. එතෙක් නිශ්ශබ්ද වුණාද කියලා හිතෙනවා. සහම්පති බ්‍රහ්මරාජයා ඇවිල්ලා දකුණු ධන මඩල බුදු පියාණන් වහන්සේ ළඟ බිම තියලා එතකොට වම් ධන මඩල ඉහළට එනවා. දකුණු ධන මඩල බිම තියහම වම් අතේ වැලමිට දකුණු පාදයේ ධන මඩල උඩ තියෙනවා. ගිහලා අත්හද බලන්නකො මේ වැඩි. එතකොට දෝත එකතු කරාම දෝත නළලි තියන්න බෑ. දෝත එකතු කරාම නහය දිහන් කට දිහන් තමයි දෝත හිටින්නේ. භාග්‍යතුන් වහන්සේ ගාව හිසපාත් නොකරන කිසි කෙනෙක් නෑ. ඒ නිසා මෙයා දෝත නළලි තියන්න ඔළුව පාත් කරන්න ඕනේ. ඔළුව පාත් කරලා දෝත නළලි තියලා බුදු පියාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. උටේහි විජිත වීර සංඝාමං අනන්ත සත්ත්ව විවර ලෝකේ දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස උට්ඨේහි විවර විජිත සංගාම පස් මරුන් දිනුවා වූ මහා වීරයන් වහන්සේ ලෝකයට ණය නැති
අති උත්තමයන්න් වහන්සේ අවබෝධ කරගත්ත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කිරීම සඳහා මහා වීරයන් වහන්සේ නැගී සිටිනු මැනවි නැගී සිටිනු මැනවි කියලා ආරාධනාව කරන උත්තේහි වීර කියලා කියන්නේ ඒකයි. ඒ ආරාධනාව කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. බ්‍රහ්ම රාජයේ අමාදුර ඇරියා සදහැතු සදහමුදත්වා අමාදුර විවෘත කරලයි තියෙන්නේ. මේ අමා දහම් ගඟ කෝටි ලක්ෂයක් සක්වල පුරා ගැලීම ආරම්භ වෙනවා බ්‍රහ්ම රාජයේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? අපි දන්න ගංගා ගලන්නේ එක එක තැන්වලින්. අමා ගඟ පටන් ගන්න කොහෙන්ද? බරණසේෂි පතනාරාමෙන්. එතනින් ගලන්න පටන් ගත්ත අමා ගඟ තවමත් 10,000ක් සක්වලවල් කෝටි ලක්ෂයක් සක්වලවල් සිසාරාගෙන මේ දහම් ගඟ ගලාගෙන හැලෙනවා. පවස තියෙන හැමෝම මේ ගඟෙන් පැන් අරන් පානය කරනවා. හැබැයි මෙයින් පැන් පානය කරපු හැම කෙනෙක්ම සැනසෙනවා මිසක් දුක්ුනේ නෑ. පිපාසයටනේ පානය කරන්නේ. මේ ගඟෙන් පානය කරපු අය සදාකාලික සුවයෙන්ම සැනසෙනවා. ඒ නිසා ඒ දහම් ගඟ තාමත් ගලනවා. කැමති කැමති අය එයින් පැන් බොන්නයි තියෙන්නේ. අමා දොර විවර කරලයි තියෙන්නේ. ඒ නිසා එහෙමනම් දොරෙන් ඇතුළට ගියොත් තමයි මේ අමා දොර විවර කරපු මන්දිරයේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්න වෙන්නේ. ඒ හින්දා ධර්මයේ පිළිබඳව දේශනා කරන තැන භාග්‍යවතුන් වහන්සේම පැහැදිලි කළා ඒහි පස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න. කොහෙවත් ඉඳලා බලාගෙන මේක කරන්න බෑ. ඇවිල්ලා බලන්න ධර්මයේ තුළට එන්න. පිටපැත්තටලා ඉඳගෙන ධර්මයේ මිහිර පේන්නේ පේන්නේ නැහැ. ඇතුළට ඇවිල්ලා බලාපු කෙනාට තමයි මිහිර දකින්න පුළුවන්. ඉතින් එහෙම ධර්මයක් අපිට තියෙන නිසා අපි තාම ප්‍රමාද වෙන්න අවශ්‍ය නැහැ කොහොමවත්. නමුත් භාග්‍යවතුන් වහන්සේ නැති කාලේ ගැන සඳහන් කරන්නයි අපි මේක සඳහන් කිරුවේ. අපි හොඳටම දන්නවා පින මොකද්ද, පව මොකද්ද, කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියලා. මේ කාලේ මිනිස්සුන්ට සල්ලි එපා, මේ ධනෙ දෙන්න සල්ලි වලට දෙන්නේ නැහැ කියහම මොනවටද දෙන්නේ කියහම සිල් තියන අයට කිව්වා. මේගොල්ලෝ අහනවා සිල් කියන්නේ මොනවද? සිල් මොන පාටද? සිල් කොයි වාගේද? ඉතින් මේ ධර්මයේ නැති බුදුන් නැති ලෝකේ හැටි. ඊට පස්සේ මෙයා කියලා දෙනවා සිල් කියන්නේ මොනවද? සිල් කොහොමද? සිල් කොයි වගේද කියලා. ඒ වෙලාවේ මෙයා කියනවා, මේගොල්ලෝ කියනවා අහවල් පුද්ගලයාගේ දුව සිල් රකින්නවා කියලා එකක් කරනවා. මේ කුඹල්කාර දුවක් සුජාතා ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කුඹල්කාරයෙකුගේ ගෙදර. මේ අහවල් කුඹල්කරුගේ දුව නම් මේ සිල් රකින්නවා කියලා එකක් කරනවා. ඉතින් අපි සිල් ගැන මුකුත් දන්නේ නැහැ. එහෙනම් මේ ධනිය ඔක්කොම ඇයට දෙන්න. ඒ වෙලාවේ මෙයා යනවා මේ කුඹල්කරුගේ ගෙදර. ගිහිල්ලා අහනවා මොනවද සිල් කියන්නේ, මොනවද ඔබ රකින්න සිල්? මෙයා කෙලින්ම කියනවා ස්වාමීනි මම පන්සිල් රකින්නවා. පන්සිල් කියන්නේ මොනවද? මෙයා පන්සිල් කියලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ ධනිය ඔක්කොම ඔබට, මේ ධනිය සේරම අරගන්න. සක්දෙවිඳු ඉර්ධියක් පානවා. ඒ ධනිය කිසි කෙනෙකුට හොරකම් කරන්න නම් බෑ. මේ ධනිය ඔක්කොම ඔබට. මේ ඉර්ධියේ බලෙන් කාටවත් ඒක හොරා ගන්න පුළුවන් කමක් නෑ. ආයෙත් මෙතන දහම් කාරණාවක් අනාවරණය වෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනාව මෙලොවටයි පරලොවටයි දෙකටම එකක්. හුඟක් අය හිතාගෙන ඉන්නේ බුද්ධ දේශනාව පරලොවට විතරයි කියලා. බුදු දහම ප්‍රායෝගික නෑ කියලා හිතාගෙන ඉන්නේ. මේ දහම තරම් ප්‍රායෝගික දහම ලෝක ධාතුවේ වෙන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ නිවන් දකින්න පාරයි, සල්ලි හොයන මාවතයි දෙකක් කියලා. ධනෙ හොයන මාවතයි නිවන් දකින්න පාරයි දෙකක් කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ මේක දෙකක් නෙමෙයි, මේක එකක්. දැන් ඇය පන්සිල් රකින්න නිසා ඇය ධනවත් වෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සීලයත් එක්ක ලෞකික ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුද්ගලයා ධනෙයින් පිරෙනවා කියලා. ධම්මපද පාළී චිත්ත ගෘහපති වස්තුව මේකට දේශනා කරපු හොඳම උදාහරණය. ඒ නිසා අපි සිල්වත් නම් අපි අවශ්‍ය තැනට අපිටත් නොදැනීම අපි යනවා. අපිට පුදුමයි මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා. හැබැයි අවශ්‍යයි සිල්වත්කම සහ ශ්‍රද්ධාව. ඒකයි ගුණවත් ජීවත් වෙනවා නම් ධනෙ ලැබෙන මාවත ඒකයි. ඒකයි සඳහන් කළේ බුදු දහම කියලා කියන්නේ නිවන් දකින්න පාරයි සල්ලි හොයන පාරයි දෙකක් කරගත්ත කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ යන්න බෑ. මේ දෙකම එකක් කරගත්ත කෙනා පුදුමාකාර ධනවත් පුද්ගලෙක් බවට පත් වෙන්න ගන්නවා. ලෞකික ධනෙම් පිරෙනවා කියලායි චිත්ත ගුරුපති වස්තුවේ සඳහන් කරන්නේ. මෙතනම උදාහරණයක් තියෙනවා. අර කාන්තාව සිල්වත් කියපු නිසා එයාට සප්තරතනයන්ම ලැබෙන්නේ. නිකන් ටිකක් එහෙම නෙවෙයි. මේවා පරිහරණය කරගෙන මේ තැනැත්තිය බොහෝම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. මේ සීලවන්ත ජීවිතය ගත කරලා මෙයා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? සක්දිවිඳු ගාව උපදින්නේ.
අවශ්‍ය වුණේ කොහේ ගෙනියන්නද? මෙහි ගෙනියන්නේ. දැන් ශක්තිවිදු ගාවට යන්න කලින් තමයි අපි අර මුලින් කතා කළා අර අසුර රාජයාගේ වේපචිත්තිගේ දුව වෙලා උපදින්නේ. අසුර රාජයාට අවශ්‍යයි දුව විවාහ කරලා දෙන්න. අසුරයෝ පෙළ ගැහිලා ඉල්ලනවා දුව විවාහ කරගන්න තරුණ අය. නමුත් දැන් මේ බොහෝ දෙනා ඉල්ලනකොට බොහෝ දෙනාට දෙන්න බෑනේ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා වේපචිත්ති අසුරේන්ද්‍රය ප්‍රකාශ කරනවා මගේ දුවට එයා කැමති කෙනෙක් තෝරගන්න අවසර තියෙනවා. දැන් තෝරගන්න දවස තරුණ අසුරයෝ පිරිලා විශාල පිට්ටනියක් වගේ තැනක දෙව්ලොව විශාල ශාලාවක් වෙන්න ඇති. මෙතන එකතු වෙලා මේ විශාල පිරිසක් මේ අසුරයෝ කොහෙද ඉන්නේ? අසුරයෝ ඉන්නේ සාගරේ. දෙව්ලොව කිවට සාගරේ ආශ්‍රය කරගෙන අසුරයෝ ඉන්නේ. හැබැයි සඳහන් කරනවා දෙවෙනි දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි කියලා. සක් දෙවිඳ ඉන්න දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි මේ අසුර විමානය. එතන අර අපි දුක් සහිත අසුර කියන කට්ටිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අසුර අපාය ගැන නෙමෙයි. ඉතින් ඒ නිසා රැස් වෙලා ඉන්නවා. දැන් දුවට කැමති කෙනෙක් තෝරගන්න. දැන් සක් දෙවිඳගේ බලාපොරොත්තුව මෙයා මේ අසුරෙක් එක්ක යනවා බලන එක නෙමෙයි, තමන් ඉන්න තැනට ගෙනියන එක. ඒ හින්දා සක් දෙවිඳුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. වෙස් මාරු කරගෙන ඉන්නේ. මහලු අසුරෙක් හැටියටයි ඉන්නේ. තාම වයසක අසුරෙක්. දැන් ඉන්න ඔක්කොම තරුණ අසුරයෝ එතන ඉන්නවා. දැන් මේ සූර්ය වච්චසාව බලාපොරොත්තුෙන් ඇවිල්ලා වයසේ කෙරවලට ගිහපු අසුරෙක්. දැන් මේ සූර්ය වච්චසාව හැමෝම දිහා බැලුවා. එක්කෙනෙක් එක්කෙනෙක් ගානේ පරීක්ෂාවෙන් බලනවා මූණ දිහා. එහෙම බලාගෙන යනකොට අර වයසක අසුරයව දැක්කා. ඒ දැක්කට පස්සේ සාගරේ රළ නැගෙනා වාගේ සංසාරෙ තිබිච්ච ප්‍රේමය මතුවෙන්න පටන් ගන්නවා හිතේ. ඒත් එක්කම තමන්ගේ අතේ තියෙන මේ කැමැත්ත ඇති වෙන්නේ කවුරු පිළිබඳවද? ඔහුගේ ඇඟට ඒ අතේ තියෙන මල් ටික හිනවා. ඉහලින්ම අර වයසක අසුරයා ගැඟට මේ මල් ටික විසි කරනවා. තරුණ අසුරයෝ ඔක්කොටම ලැජ්ජයිනේ. දැන් ඒ බිම් බලාගෙන ප්‍රකාශ කරනවා, අපේ රජුරු මෙච්චර කාලයක් දුව ඉල්ලපු කෙනාට දුව දුන්නේ නැහැ, දැන් හොඳයිනේ. වයසක මහලු මිනිහෙක් දැන් දුව අරගෙන යනවා. ඕක කරගන්න තමයි ඕන වෙලා තිබ්බේ කී ගියා. තරුණ අය පිටත් වෙලා ගියා. සූර්ය වච්චසා ගිහිල්ලා අර වයසක අසුරයාගේ අතින් අල්ල ගන්නවා. ඒ වෙලාවේ ඇයගේ අතින් අල්ලගෙන අහසට පැනනගල කියනවා, මම සක්‍රයා වෙමි කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ සියලුම අසුරයන්ට හිතා ගන්නවත් බැරුව යනවා. මහලු සක්‍රයා බොරු වෙසක් මවාගෙන ඇවිල්ලා සූර්ය වච්චසාව අරන් යනවා කියලා සමච්චල් කෙරුවා. වෙන කරන්න දෙයක් නැහැ. මගට යනකොට මාතලේ දිව්‍ය පුත්‍රයා මෙයාගේ අශ්ව රථය ගෙනල්ලා තියෙන්නේ. යොදුන් 150ක් දිගයි මේ රථේ. අශ්ව බල 1000ක් තියෙනවා මේකට. අශ්ව බල 1000ක් කියලා කියන්නේ අශ්වෝ 1000ක් මේ රථයට බඳිනවා. යොදුන් 150ක් දිගයි. එන්නේ සතපොම්නම් 3000 ගානකටත් වැඩි මේ රථේ දිග. ඉතින් මේක නංගගෙන ඉතාම වේගෙන් යන්නේ. හැමින් එහෙම යනවා නෙමෙයි, අශ්ව බල 1000ක් තියාගෙන හැමින් යන්නේ නෑනේ. ඉතාම වේගෙන් යන්නේ. ඒ යන ගමන් සිප්පලි වනයක් ආශ්‍රිතව ළඟින් යනකොට ගුරුළු පැටව කෑ ගහනවා. ඒ වෙලාවේ අහනවා මාතලීගෙන්, මාතලී කවුද කෑ ගහන්නේ? ස්වාමිනී කෑ ගහන්නේ ගුරුළු පැටව. ඇයි ගුරුළු පැටව කෑ ගහන්නේ? ස්වාමීනි, ඒගොල්ලෝ මේ රතේ හඬට බය වෙලා, මේ වේගෙන් යනකොට අති භයානක හඬක් ඇහෙන්නේ. ඒගොල්ලෝ මේ හඬට බය වෙලා කෑ ගහන්නේ. මාතලී නවත්තන්න රතේ. දැන් මෙයා වේගෙන් යන්නේ ඇයි? අසුරයෝ කොහොමද දෙවියොත් එක තරහයි. දැන් මෙතන ශක්තිවේදී මාතලී විතරයි ඉන්නේ. ඉතාම බලවත් අසුරයෝ. ඉතින් ශක්තිවේදීත් එක්ක එන්න බෑද යුද්ධෙට? එන්න පුළුවන්. මේක යුද්ධ කරනම අවස්ථාවක්. ඒකයි මේ වේගෙන් යන්නේ ජීවිතේ බේරගන්න. ඒ වෙලාවේ කියනවා මගේ ජීවිතේ වෙනුවෙන් තව අයගේ ජීවිත නැති කරන්න එපා. මං වේගෙන් යන්නේ මගේ ජීවිතේ බේරගන්න. මේ හඬට බයේ මේගොල්ලන්ගේ ජීවිත නැති වෙනවනම්, මේ බිත්තර බිඳෙනවනම්, මේ ගුරුළු පැටව මැරෙනවනම් එලවන්න එපා. එහෙම නවත්තන්න රතේ කියලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා අර සත්තුන්ගේ ජීවිතේ වෙනුවෙන්. මේ ගුරුළු ද්විජ කියලා හඳුන්වනවා. මේ ගුරුළුන්ට නමක් ද්විජ කියලා කියන්නේ. ද්විජ කියලා කියන්නේ දෙපාරක් උපන් කියන එකයි. ඒ දෙපාරක් උපදින්නේ කොහොමද ඒගොල්ලෝ? ඉස්සරලා අම්මගේ කුසෙන් බිත්තර උපදිනවා. ඊට පස්සේ බිත්තර කඩාගෙන පැටව වෙලියට එනවා. දෙපාරක් උපදින නිසා ද්විජ කියලා හඳුන්වනවා මේ ගුරුලන්ට. බිත්තර නැතුවත් පැටව බිහි කරන ගුරුලු ඉන්නවා. මේ මිනිස්සු උපදින ආකාර හතරෙන්ම ගුරුලු උපදිනවා කියලා මෙතන සඳහන් කරනවා. නමුත් මේ සිප්පලි වනයේ ඉන්න අය ද්විජ කියලා හඳුන්වලා තියෙනවා. දැන් මේ රතේ නවත්තනකොට ශක්තිවිඳු දන්නේ නැහැ අසුරේ ඇවිල්ලා මග රැකලා ඉඳලා තියෙන්නේ. නමුත් රතේ නැවැත්තුවා. ආයෙත් පින්වතුනි මතක් කරනවා සීලය මොනතරම් බලවත්ද, විශේෂයෙන් ප්‍රාණඝාතය. දැන් මේ ශක්තිවිඳු රතේ නැවැත්තුවේ අසුරයෝ ඉන්නවා අසුරයොත් එක්ක යුද්ධ කරන්නද? අසුරයොත් එක්ක යුද්ධ කරන්න නෙමෙයි, අරගොල්ලන්ගේ ජීවිත බේරණ්ඩයි නැවැත්තුවේ. අසුරයෝ ඇවිල්ලා හිටියේ යුද්ධෙට
අසුරයෝ සේරම කල්පනා කරුවා සක්‍රයා නතර වුණේ නිකන් නෙමෙයි. සක්‍රයා නතර වුණේ අනිවාර්යෙන් අපි ඉන්න බව දැනගෙන අනිවාර්යෙන් දේව පිරිස මෙලහට ළඟ ඉන්නවා. ඒ හින්දා මෙතන යුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. යමල්ලා කියලා ආපහු හැරිලා බලන්නේ නැතුව අසුර විමානෙටම ගිහිල්ලවත් ආපහු හැරිලා බැලුවේ නැහැ කියලා සඳහන් කරන්නේ. අසුර විමානෙටම යනවා. ආපහු හැරිලා බලන්නේ නැතුව. එහෙමනම් සක්දේවී එකක්වත් දන්නේ නැහැ. අන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලන වෙලාවේ වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීන් ඔබ වහන්සේ දන්නේ නැද ඒ ගල පෙරලන බව? නෑ මන් දන්නේ නෑ. ස්වාමීනි කොහොමද ඒ ගල මේ අතරමඟ නතර වුණේ? මේ අමු ගල උඩ තව ගල් දෙකක් පැන නැගිලා කොහොමද නැවතුවේ? මහණ මගේ ආරක්ෂාව මම කලින් හදලා තියෙන්නේ. දැන් හදලා නෑ. කලින් එක හැදුවේ. මොකද්ද කලින් හැදුවේ? ප්‍රාණඝාතය කළේ නෑ සංසාරී. ඒක මම සෑහෙන කාලයක් අතහැරලා නතර කරලා තිබුණේ. ඒකේ විපාකය තමයි මම මේ රකින්නේ. එතකොට ආරක්ෂාව කලින් හැදිලා තියෙන කාටවත් අනවශ්‍ය වෙලාවෙ නම් මරන්න බෑ. එහෙමනම් මෙතන සක්දේවිඳු මේ සත්තුන්ට අබේයයි දුන්නේ. එහෙනම් සක්දේවිඳු දන්නෙත් නෑ අසුරිය යුද්ධයට ඇවිල්ලා හිටපු බවක්, අසුරිය ගියපු බවක්. භවනට යනකම් ආපු හැදලා බැලුවේ නෑ කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ චිත්‍රපාටලී රුක්ෂය දෙව්ලෝ තියෙනවා. පරසතු මල් පෙහල තියෙනවනේ වචනේ. පරසතු මල් දෙව්ලෝ තියෙනවා. චිත්‍රපාටලී රුක්ෂය තියෙනවා අසුර විමානේ. පරසතු ගහේ මල් පිපෙන කොටත් චිත්‍රපාටලී ගහේ මල් පිපෙන වෙලාවක් දෙකම එකට සිද්ධ වෙන්නේ. පරසතු වල මල් පිපෙනකොට චිත්‍රපාටලී වල මල් පිපෙනවා. සඳහන් කරනවා මේ කාලෙට පරසතු රුකේ මල් පිපිලා කියලා දැනගෙන අසුරයෝ යුද්ධෙට එනවා. චක්‍ර භවනට යුද්ධෙට එනවා තෞතිසාවට. තෞතිසාවට යුද්ධෙට එනකොට හැබැයි ආරක්ෂාව මුලින් හදලා තියෙනවා. ආරක්ෂාවට මුලින්ම ඉන්නවා නාගයෝ. නාග කියන දිව්‍ය කොට්ටාසයක්. මේ දිව්‍ය කොට්ටාසය තමයි මුලින්ම ආරක්ෂක වළල්ල හැටියට ඉන්නේ. කිසිම අසුරයෙකුට එන්න දෙන්නේ නැහැ. ඒ තරම මේ ආරක්ෂක වළල්ල හරි ප්‍රබලයි. මුලින්ම නාග කියන ආරක්ෂක වළල්ල තියලා තියෙනවා. ඊළඟට නාගයෝ බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් එහාට ගුරුළු ඉන්නවා. ගුරුළන් බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් එහාට කුම්බාණ්ඩ ඉන්නවා. අර වඩා ශක්තිමත් අය. ඒගොල්ලොත් බිඳගෙන ආවොත් එතනින් එහාට යක්ෂය ඉන්නවා. ඒගොල්ලොත් බිඳගෙන ආවොත් එතනින් එහාට සතරවරම් දෙවි රජවරු ඉන්නවා. දැන් එතකොට මේ හතරගොල්ල කාගේද? සතරවරම් දෙවි රජවරු යටතේ ඉන්න අය. නාග, ගරුඩ, කුම්බාණ්ඩ, යක්ෂ. ඒගොල්ලන්ගේ පල්ලෙහාය තමයි මේ තියලා ඉන්නේ. අන්තිම තැන ඉන්නවා සතරවරම් දෙවි රජවරු. එතනින් එහාට කාටවත් කොහොමත් යන්න බෑ. ඒත් බිඳගෙන ආවොත් සක්දෙවිඳුගේ පිළිරුව හදලා තියෙන වටේටම. ඒ පිළිරුව ජීවමාන සක්‍රයා සමානයි. අතේ තියෙනවා වජ්‍රායුධය. සක්දෙවිඳුගේ ආයුධය අතේ තියෙන වජ්‍රායුධය. මේ දේශනාව ආරම්භ කරපු දවසේම කිව්වා ලෝකේ අති භයානක ආයුධ හතරයි තියෙන්නේ කියලා. ඒකෙන් එකක් තමයි වජ්‍රායුධය. මහා මේරුවට දාලා ගැහුවෝ යොදුන් 168,000 උස මහා මේරුව එක සැනින් කපාගෙන මහ පොළොව දක්වා මේ ආයුධය බහින්න පුළුවන් ආයුධයක්. ඒ තරම්ම දරුණුයි. කාට බය නැති වුණත් අසුරයෝ මේ ආයුධයට බයයි. අසුරයන්ට අර පිළිරුව දැක්ක ගමන් හිතෙන්නේ සක්‍ර දෙවියන්දරෝ මෙතනත් ඉන්නවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා බලනකොට එතනත් ඉන්නවා. වටේම ඇවිල්ලා බලනකොට වටේම ඉන්නවා. ආපහු හැරිලා යන්න යනවා. දැන් සක්දෙවිඳු දෙව්ලොවට වෙලා සැප විඳින්නේ තමන්ගේ ආරක්ෂාව මග දිගටම හදලා තියලා. එතකොට මොනතරම් කල්පනාකාරීවත් ජීවත් වෙනවද එහාට වෙලා? එහෙත් පුදුම කල්පනාවෙන් ජීවත් වෙන්නේ සැප විඳින්නේ. අපේ නම් එහෙම කිසිම කල්පනාවක්, ආරක්ෂාව ගැන නැහැ. එතනකට සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍ර මේ තරම් සැප විඳින්නේ කොහොමද? අප්‍රමාදීව කටයුතු කරපු හින්දා. ප්‍රමාදය කියන එක ජීවිතේ සදාකාලිකවම අතහැරලා දාලා තිබුණේ. ප්‍රමාද වුණේ නේ මගමානෝක. හැම වෙලාවෙම පුණ්‍ය කර්මයක් සඳහාම තමයි යෙදিলা තිබුණේ. මග කියන නම හැදුනේ මේකනේ. පාරවල් හැම තැනම කෙනෙකුගේ සුවය සැපය පහසුවම තමයි සකසන්නේ. අර සමිතියක් තියෙන තැනට ගිහිල්ලා ඉස්සරලාම තමන්ට ඉන්න තැනක් අම්බිලියක් හදාගෙන එතෙන්ට සුදු වෙලි දාලා අතුරලා තමන් සමිතියේ ඉන්න තැන හරි ලස්සනයි පිරිසිදුයි. ඊළඟ දවසේ ගිහින් බලම එතන එක්කෙනෙක් අල්ලගෙන. ඉතින් අපි වගේ ගහගන්න ගියේ නෑ. මෙයා එයාට කොටසක් ඊළඟට ආයේ හදාගත්ත පහුවද යනකොට එතනත් අල්ලගෙන. පහුවදත් මොකවත් කියේ නෑ. ආයතනක් හැදුවා. තුන්වෙනි දවසේ යනකොට එතනත් අල්ලගෙන. ඊට පස්සේ කල්පනා කළා මිනිස්සු හැමෝම හරි ලස්සනට සැපට පහසුවට ඉන්න හැමෝම කැමතියි. ඒ නිසා මුළු සමිතියේ පවත්වන භූමියම උදුළු ගාලා සුද්ධ පවිත්‍ර කරලා රොඩු වයින් කරලා අතුගාලා වැලි දාලා ලස්සනට අතුගාලා පිරිසිදු කළා.
දැන් හැමෝම හරි සතුටින් ඉන්නේ. ඉතින් මේ පටන් ගත්ත පින්කම් මාලාව ඉතලා පාරවල් හදනවා, අම්බලම් හදනවා, පින්කම් කරනවා. කිසි දවසක අප්‍රමාදී බව තිබුණේ නැහැ. සිල් ගුණ වඩනවා, සිල් ගුණ රකින්නවා, තමන් ද ගුණ පුරා ගනිමින් සංසාරෙට තාපව අපහොරස් කරනවා. අප්‍රමාදී. මෙන්න මේ කාරණාව හින්දා අපි මේ සඳහන් කරපු මේ අයිරාවන දිව්‍ය රාජයාගේ කාරණාවත් එක්ක මේ සඳහන් කරපු කාරණා ටික ඔක්කොම ධම්මපද පාළියේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අප්පමාදේන නෙමෙයි අප්පමාදේන. ප්‍රමාදේ කියන වචනේ සඳහන් කරනවා. දැන් අප්පමාදේන අප්‍රමාදේන කියලා කිව්වොත් වැරදි. අප්පමාදේන මගවා දේවානම් සෙට්ටතං ගතු. මග අප්‍රමාදී වෙච්ච නිසා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ගියා. දේවානම් සෙට්ටතං ගතු. අප්පමාදෝ පසං සම්සි පමාදෝ ගරහිතෝ සදා. බුද්ධාදී අති උත්තමයන් වහන්සේලා අප්‍රමාදේ ගරු කළා මිසක් ප්‍රමාදේ නම් කවදාවත් ගරු කළේ නැහැ. පමාදෝ ගරහිතෝ සදා. ප්‍රමාදයට හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ මොකද්ද කළේ? ගැරහුවා, නින්දා කෙරුවා ප්‍රමාදයට. අප්‍රමාදී පුද්ගලයා දිහා විතරමයි භාග්‍යතුන් වහන්සේ බලන්නේ. අප්‍රමාදී පුද්ගලයා හොයාගෙනයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. නිවන් දකින පුද්ගලයා කොච්චර දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයා හොයාගෙන යනවා. හැබැයි නිවන් නොදකින පුද්ගලයෝ ළඟ හිටියත් භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලෝ ගාව රැඳුනේ නැහැ. ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට අරමුණුනෙත් නැහැ. සඳහන් කරනවා ධර්මානුකූල නැති පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේගේ චීවරයේ කොන අල්ලගෙන පිටිපස්සෙන් ගියත් එයා ඉන්නේ බුදු පියාණන් වහන්සේට වඩා හුඟක් ඈතින්. අපිට හිතෙන්නේ ළඟින් කියලා චීවරයේ කොන අල්ලගෙන ඉන්නේ. නමුත් එයා බුදු පියාණන් වහන්සේට ඈතයි. අප්‍රමාදී පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේගෙන් ගව් ගානක් ඈත හිටියත්, යොදුන් ගානක් ඈත හිටියත් එයා භාග්‍යතුන් වහන්සේට ළඟයි. ඒ නිසා ඔබත් අති උත්තමයන් වහන්සේට මම ළඟද ඈතද කියන එක හිතාගන්න වෙනවා. ඒ නිසා අදට ඒක තීරණය කරලා දකින්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි ලෝක සත්වයාට දේශනා කළේ. ගිම්හාන මාසේ යථා පුස්සිතග්ගී. මොකද ඒක සඳහන් කරන්නේ රතන සූත්‍රය. ගිම්හාන මාසේ යථා පුස්සිතග්ගී භාග්‍යතුන් වහන්සේගේ අති ප්‍රණීතතර වූ මේ ධර්මය, දිව්‍ය අමාවක් බඳු ධර්මයේ, අමෘතයක් බඳු තථාගත ධර්මයේ හැම වචනයක් ගානෙම තියෙන්නේ නිවන් රසය. හැම වචනයකම තියෙන්නේ නිවන් රසය. මොකද්ද මේ ගිම්හාන කාලයේ යතහපුස්සිතග්ගේ කියලා කියන්නේ? ග්‍රීෂ්ම කාලේ හැම ගහකම මුල ඉඳලා අග්ගිස්සටම මල් පිපිලා. ගස්වල කොළ නැහැ, තනිකරම මල්. මහ පෘථුවිය පුරාම මල්. මුළු මහ පෘථුවියම මල්. මහ සාගරය පුරාම මල්. මුළු විශ්ව ධාතුවම මල් ගොඩක්. මල් සාගරයක්. ගසුත් මල්, බිමත් මල්, සාගරයත් මල්. පාට පාට මල්. හරිම ලස්සනයි. තැන් තැන්වල සුදු පාට මල් යායක් මැද්දේ තැන් තැන්වල රතු පාට මල්, කහ පාට මල්, තැඹිලි පාට මල් පුදුමාකාර ලස්සනයි. මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්ම සාගරය. ධර්මයත් ඒ වගේ. පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨාන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම තැනම මල් වියනක්, මල් යායක් වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. මේ මල් යායෙන් කොයි මල අරන් සිපගත්තත් මොකද්ද දැනෙන්නේ? සුවඳයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නේ එක වචනයක් ජීවිතයට වැද්ද ගත්තත් ඒ වචනේ තියෙන නිවන් රසයමයි. ඒ එක වචනය අපි නිවනට ගෙනියනවාමයි. මේ අමා ධර්මය අපට තාම අඩු නැතුව තියෙනවා කියලා සඳහන් කළා. තාමත් මේ සක්වල පුරාම දහම් ගඟ ගලනවා. හෙටක් අපිට නෑ. හෙටක් නෑනේ අපිට. අනාගතයක් නෑ අපිට. අතීතයක් තියෙනවා. වර්තමානය කියන්නේ මේ ෂණය. වර්තමානය කියන්නේ මේ ෂණය කියලා ප්‍රකාශ කරපු මුල් වචනයක් දැන් අතීතයට අයිති වෙලා ඉවරයි. එහෙනම් මේ ෂණය වර්තමානයේ, ඊළඟ ෂණය අපිට නෑ. නිසා අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. වර්තමානයේ හොඳ කරගන්න පුළුවන් නම් මේ ෂණය මගේ පංචේන්ද්‍රියන් මට පාලනය කරන්න පුළුවන් වුණොත් මේ ෂණේ මම දිගටම පාලනය වෙන්න වෑයම් කරපු කෙනෙක්. මම භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න සූදානම් වෙච්ච කෙනෙක්. මම බුදු පියාණන් වහන්සේ ඇසුරු කරන කෙනෙක්. මට භාග්‍යතුන් වහන්සේගේ නිර්වාණ සාගරයේ සැතපෙන්න, නිර්වාණ සාගරයේ පීනන්න පුළුවන් කෙනෙක්. දුක් කටුක සංසාරයෙන් එතරට යන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති යාත්‍රාව, ධර්මයේ ඔරුවක් පාරුවක් හැටියට යොදාගන්න දේශනා කළේ. කුල්ලූපමං භික්කවේ ධම්මං දේසේත. මහණ මගේ ධර්මයේ මං ඔරුවකට උපමා කරලායි දේශනා කරන්නේ. ඒ ඔරුව භව සාගරයෙන් එතරට යන්නයි. එහෙනම් ඒ භව සාගරයෙන් එතරට යන්න
මේ ධර්ම සාගරයේ ඔබ සියලු දෙනාටම ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා අදට